තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවර 20 තුලදී කඩුලු 4ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 344ක්. 2020 ඉතිහාසයේ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ නේපාල කණ්ඩායම මොංගෝලියානු කණ්ඩායමට එරෙහිවයි. ඒ කඩුලු 3ක් දැවී ලකුණු 304ක් වාර්තා කරමින් දෙවන ස්ථානයේ පසුවන ඉන්දිය කණ්ඩායම 2024 වසරේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක් දැවී ලකුණු 297ක් රැස් කළා. සිම්බාබ්වේ පළමු කඩුල්ල වෙනුවෙන් බ්‍රයන් සමගින් මරුමානි පන්දු 34ක් තුලදී ලකුණු 98ක් ක්‍රීමට සමත් වුණා. මරුමානි පන්දු 19කදී ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වුණා. හතරේ පාර 9ක් හා හයේ පාර 4ක් ඔහු ගේනීමට ඇතුළත්. දෙවන විකට්ටු වෙනුවෙන් ලකුණු 17ක් එක්වන විට ගියොන් ලකුණු 12කට දැවී ගියා. දෙවන විකට්ටු වෙනුවෙන් බ්‍රයන් සමගින් නායක සිකන්දර ආසා ලකුණු 28ක් එක් කළා. බ්‍රයන් පන්දු 26කදී ලකුණු 50යි. හතරේ පාර 7ක් සහ හයේ පාර 1ක් ඔහු ගේනීමට ඇතුළත්. ඉන් අනතුරුව සිවණ කඩුල්ල වෙනුවෙන් සිකන්දර ආසා සමගින් රයන් බර්ල් පන්දු 24ක් තුලදී ලකුණු 60ක් එක් කළා. රයන් බර්ල් පන්දු 11කදී ලකුණු 25යි. හතරේ පාර 3ක් සහ හයේ පාර 1ක් ඔහු ගේනීමට ඇතුළත්. ඉන් අනතුරුව පස්වර කඩුල්ල වෙනුවෙන් රාසා සමගින් ක්ලයිව් පන්දු 46කදී අධිවේගී ප්‍රහාරයක් දියත් කරමින් ලකුණු 141ක් එක් කළා. විශිෂ්ට ඉනිම ක්‍රීඩා කළ නායක සිකන්දර ආසා සිය විස්තවිස්ස ජාත්‍යන්තර පළමු සතකයේ වාර්තා කරමින් පන්දු 43ක් තුලදී නොදවේ ලකුණු 133ක් රැස් කළා. හතරේ පාර 7ක් සහ හයේ පාර 15ක් ඔහු ගේනීමට ඇතුළත්. මේ 2020 තරගයකදී ක්‍රීඩකයෙකු එල්ල කළ සිවුවන වැඩිම හයේ පාර සංඛ්‍යාවයි. රාසාගේ ඉනිමේ වේගය 309ක් ලෙස වාර්තා වුණා. මේ අනුව සිකන්දර ආසා සිම්බාබ්වේ වෙනුවෙන් තරග රටා තුනේදීම සතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වුණා. තවද රාසා වාර්තා කළ සතකේ ජාත්‍යන්තර පිටියේ දෙවන වේගවත්ම සතකේ බවට පත් වුණා. ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම සතකේ වාර්තා කර ඇත්තේ ABD විලියම්ස්. ඒ පන්දු 31ක් තුලදී සතකයක් වාර්තා කරමින් සිකන්දර ආසාසේ සතකේ වාර්තා කළේ පන්දු 33ක් තුලදී. ඇන්ඩ්‍රු පන්දුවර 4ක් තුලදී ලකුණු 53කට කඩුලු 2යි. මූසා පන්දුවර 4කදී ලකුණු 93ක් ලබා දී තිබෙනවා. අසීම් පන්දුවර 4ක් තුලදී ලකුණු 64ක් ලබා දුන්නා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගැම්බියා කණ්ඩායම පන්දු වරදා 4යි පන්දු 4ක් අවසානයේදී සියලු දෙනා දවී රැස් කළේ ලකුණු 54ක් පමණයි. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම වෙත ලකුණු 290ක දෙවන්ත ජයක් හිමි වුණා. ගැම්බියා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන ඇන්ඩ්‍රු පන්දු 12කදී ලකුණු 12යි. හතරේ පාර දෙකක් ඔහු ගේනීමට ඇතුළත්. අන් කිසිදු ගැම්බියානු ප්‍රතිකරුවෙකු හට ලකුණු 7ේ සීමාව පසුකර යාමට සමත් වූයේ නැහැ. පන්දු යෙවීමේදී රිචඩ් පන්දුවර 4ක් තුලදී ලකුණු 13ට කඩුලු 3යි. බ්‍රෙන්ඩන් පන්දුවර 4යි නිලකුණු පන්දුවර 1ක් සමගින් ලකුණු 10ට කඩුලු 3යි. වෙස්ලි පන්දුවර 3යි නිලකුණු පන්දුවර 1ක් සමගින් ලකුණු 7ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. තරගයේ වීරැටීමේ සම්මානය දිනා ගැනීමට සිකන්දර ආසා සමත් වුණා. මේ සමගින් 2020 ඉතිහාසයේ වැඩිම තරගයේ වීරයා සම්මානය ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීමට රාසා සමත් වුණා. ඒ අනුව රාසාමේ වන විට අවස්ථාදා 7කදී විසවිස පිටියේදී තරගේ වීරයා සම්මාන දිනා ගැනීමට සමත් වී තිබෙනවා. මේ දෙවන ස්ථානයේ පසුවන සූර්ය කුමාර ආදීව අවස්ථා 16කදී, විරාට් කෝලි අවස්ථා 16කදී, වික්‍රම්දීප් සිං අවස්ථා 16කදී, රෝහිත් ශර්මා අවස්ථා 14කදී, මොහමඩ් නබී අවස්ථා 14කදී විසවිස පිටියේ තරගේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.